හෙලෝ. ඔය නිශාංක මනසිංහ තමයි කතා කරන්නේ. නිශාංක මම මේනකා. ඇයි මේනකා? කරදරයක්වත්ද? පියල් මගේ ජීවිතේ ලොකු අවදානම වෙලාලා. මට එකින් මිදෙන්න ඕනි. ප්ලීස් මට එකට උදව් කරන්න. ප්ලීස්. නිශාංක. නිශාංකයි කතා කරන්නේ. මං කොහොමද මේනකා ඔයගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ? මේ කොහෙවත් යන මිනිහෙකුට මොකද ඒකට තියෙන අයිතිය? එක කාලෙකදී නම් මං වාගේ ජීවිතයට ගොඩාක් ලං වෙලා හිටිය තමයි. ඒත් වැස්සකට එලිපත්‍ර ගොඩ වෙච්ච ආගන්තුකෙක් ගානට මාව දාලා මම බොහොම පහසුවෙන් අමතක කරලා දැම්මා. දැන් මට වාගේ ජීවිතේ තහනම් කලාපයක්. දෙයෙන් ඉනාමිට ඔය කතා නතර කරන්න. මම හරියට උන්දුනක් උඩ දැව ගෑණික් වගේ. එහෙම මාව තවත් ගින්දරට ඇදලා නහඳන්න එපා. ඒ අතීතේ එහෙම මම වැරලා තියෙන ඉඩ දෙන්න. ආපහු වැටසකිලි අදිනා වගේ මතක් කර කර මට වද දෙන්න එපා. කියලා ආවයි මාවයි සම්බන්ධ කළා. අම්මා බයනක චෝදනාවක් කරනවා. මොනවා? ඔයයි මායි සම්බන්ධ කරලා මම බයනක චෝදනාවක් කරලා? ඔව්. නිශාංකට පුළුවන්ද අපේ ගෙදරට ඇවිල්ලා මේක මට විසඳලා දෙන්න? දැන්? ඔව්. පුපියල් ගෙදර ඉන්නවද? නෑ. නෑ නෑ. එහෙනම් මං එන එකේ තේරුමක් නෑ. පියල් නම් මට චෝදනා කරන්නේ මම මුණ දෙන්න ඕනේ එයාට. මං එයා ඉන්න වෙලාවක එන්න. ප්ලීස් නිශාංක. මං වෙන ගෙවි මේ දව මට කරලා දෙන්න. මගේ ජීවිතේ එහෙම් පිටි මවුල් වෙලා. දැන් මගේ ජීවිතේ ගොඩ දාන්න පුළුවන් වාට විතරයි. කැමති නම් මං වෙන්නේ ගැල මේ උදව් කරලා දෙන්න. නිශාංකයි කියන්නෙත් නැතුව ඇවි. හදිසියෙන් බලලයන් එන්න හිතු. කොච්චර හොඳද ඉඳගන්න. මම වෙන කවුද කියලා නිශාංක පුතානේ. වාඩි වෙන්න වාඩි. මේ ළඟ ගෙදරකට එන්න උවමනාවක් තිබුණා. ඒත් එක්කම මට මෙහාටත් ඇවිල්ලා යන්න හිතුණා. කොච්චර එකක්ද? ඔගොල්ලෝ කතා කර කර ඉන්නේ. මං තේ එකක් හදාගෙන ඉන්නම් බලන්න. ඇයි අයියේ? හදිසියෙන් මාව බලන් ඉන්න හිතුනේ. මට මේනකව හම්බෙන්න යන්න ඕනේ. ඒලෙ මේනකයි අතර මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු උමනාවක් කියලා මට ඇවිත් එයාව හම්බෙන්න කියලා කිව්වා. මට හිතුණා ඔයත් එක්ක යන එක හොඳයි කියලා. මොකද්ද දන්නේ ප්‍රශ්නේ? ඒක නම් හරියටම කියන්න දන්නේ
ඒත් මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න ඕන. නැත්නම් එයා කවදාවත් මට එහෙම එන්න කියන්නේ නැහැ. දංගව ඇත්තයන්කො. නෑ නිශංකයි. ඔයා ගිහින් එන්න. මොකද්ද දන්නේ නැහැ නේ ප්‍රශ්නේ. මම එකපාරටම යන්නේ එක හරි නෑ. මට ඔයා විශ්වාසයි. පුතා තව චුට්ටක් වෙලා හිටියත් මට කෑමටයක් උයලා දෙන්න පුළුවන්. අනේ බෑ අම්මේ. මම මේ හදිස්සියේ ගිහපු ගමන් ආවේ. අවසන් කාලෙන් ඔෆිස් එකට යන්නත් ඕනේ. ආ. මම වෙන දවසක එන්නම්කො. මම යන්නම් අම්මේ. ආ පුතා. මං ගිහිල්ලා එන්නම් ගංගා. මොනවා වුණත් ඔයා මං ගැන තිබ්බ විශ්වාසය මං කඩ කරන්නේ. හැබැයි මං ඔයාට මෙහෙ එන්න කියලා කියප එකට නම් හුඟක් විරුද්ධ වුණා. ඒකට හේතුව මට හිතුණා මෙහෙම ප්‍රශ්නයක් කවදරේ ඇති වෙයි කියලා. මට දැන් හිතෙනවා එයා එහෙම කරේ මේ විදිහේ ප්‍රශ්නයක් බලෙන් ඇති කරගන්න තියෙන උමනාවට කියලා. ඒ කියන්නේ මේනකා. ඒ කියන්නේ යට ඕන කරලා තියෙන්නේ මගෙන් වෙන් වෙන්න. ඒකට එයා ඔයාවත් ගාව ගන්න පුළුවන්. වයි මම අයතර සම්බන්ධයක් තියනවා කියලා හිතලා හේම නැති ප්‍රශ්නයක් ඇති කරලා යට ඕන කරලා තින් මගින් වෙන් වෙලා යන්න. මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේක මම පියල්ට කිව්වනේ මං ගැන හැම දෙයක්ම. කුටිම කියනවා නම් මං ගංගා කියලා කෙනෙක් බඳින්න ඉන්නවා කියලා කිව්වා. ගංගා? ඒක ගංග කියන්නේ මගේ අයියගේ නෝනගේ නංගි. ඔයා නිසා ජීවිතේ ඉබාගාතේ ඇති. මාව එකෙන් මොදවාගෙන මට ආයෙත් ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් දුන්නේ ගංගා. ගංගා මං ගැන ඔක්කොම දන්නවා. මං හින්දාට ගොඩක් දුක් විඳිනවා කියලා මං දන්නවා. ඒත් ඒ වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ නිශංක. සමාවෙන්න. ඔහටයි ගංගට මං හදවතින්ම සුබපතනවා. හරි. අපි ගංගගේ කතාව පැත්තකින් තියමුකෝ. ඇත්තටම මේනකා. මොකද්ද මේ ඕගොල්ලෝගේ ගෙදර ඇතුළේ තියෙන ප්‍රශ්නේ?
ඒක කියන්න තමයි මං වටා දෙන්න කිව්වේ. මට මේක වට කියාගන්න බැරි වෙටි නිශංක. හෙට මට මේක කියන්න වෙනවා. ඔයයි මෙහෙ ඉන්න එපා. ඔයයි කවදාවත් මෙහෙ ඉන්න එපා. පියල් මෙහෙන් ගියේ. ඔයයි මෙහෙන් නැති වුණොත් තමයි එයායි මේ ගෙදරට එන්නේ කියලා. එන්සා ප්ලීස්. මගේ පවුල් ජීවිත ආරක්ෂා කරලා දෙන්න පුළුවන් වාට විතර නිශාක්. මට උදව් කරන්න. මමත් ඕකම තමයි කියන්න හිටියේ මේනක. මං ආයේ මෙහෙ එන්නේ නැහැ කියලා. ඒත් මට මෙච්චර දවසක් එක කියාගන්න බැරි වුණා. මං ආයේ කවදාවත් ඔයාලව බලන්න මෙහාට එන්නේ නැහැ මේනක. වාපියල් එක්ක සතුටින් ඉන්න. මේනකා මම මේ නාවයි කියලා ඔයගොල්ලෝ අමතක කරලා දානවා කියලා කෙනෙක් කියන්නේ. ඒ දිගින් දිගට මේ යන්නේ ඉන්නේ කියොත් එහෙම ඔයගොල්ලෝගේ පෞල් ජීවිතය අවුල් වෙයි. මම එහෙම වෙනවා දකින්න කැමති නැහැ. මම පියල්ල මොන ගහලා කියන්නම්. මේ පිස්සු එක රයින් කරලා දාලවත් එක සාමදාන ජීවත් වෙන්න කියලා. මම හිතන්නේ ආපහු කවදාවත් මම වරින්නේ කියලා. මට පුළුවන් නම් මට මේ උදව් කරන්න. එයා ඉන්න තැන කොහගෙන ගිහලා යාද කියන්නේ මන් දැන් ඉන්න තත්ත්වෙ මොකද්ද කියලා. මම අම්ම කෙනෙක් වෙන්න යන්නේ. පියල් දන්නේ නැද්ද වඩ දරුවෙක් හම්බෙන්න ඉන්නේ කියලා? නෑ දන්නේ නෑ. ඒක කියන්න ඔතේ ගෙදරවගෙන යන්න. එයා ගෙදර නැවෙත් කොහෙද ඉන්නේ? එයාගේ ඔෆිස් එකේ වැඩ කරපු වසන්ති කියන එයාගේ සෙක්‍රටරිත් එක්ක මෑන් සම්බන්ධයක් තියලා තියෙනවා. දෙන්නම දරුවත් හදාගෙන ඉන්න යා. සේරම අහගෙන හිටිය මේ. මට ලැජ්ජයි තමුසලයි මූණ බලන්න. වෙනකන්. මම හිතුවේ නෑ තමුසලයි කැත ගෑණියෙක් කියලා. පියල් ඔයා හිතන දෙයක් මෙතන වෙලා නෑ පියල්. පියල්. විශ්වාස කරන්න. වා හිතන විදිහ කිසිම දෙයක් මෙතන සිද්ධ වෙලා නැහැ. මම වා හම්බෙන්න එන්න හිතාගෙන හිටියේ. ආ මොනවාට මිනිහා හම්බෙන්නේ? ඈ? දැන් මේ මාව හම්බෙන්න දෙන්න. තමුස දෙන්නට දෙන්නේ දරුව හදාන හොඳින් ජීවත් වෙන එච්චරයි. තේරුණාද? කේරුම් කරලා දෙන්න පුළුවන්. හැබැයි යාගේ තරහ නෙවෙන්න ඕනේ. ඔයා කලබල වෙන්න එපා. ඔයා දැන් ඉන්න තත්ත්වය අනුව කලබල වෙන්න හොඳ නෑ මේනක. ප්ලීස්. ඔමේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න.
හිතුවේ රැවිලා කෑම කන්දෙන් නිස්සන් කළම වෙන දවස ගෙනවා කිව්ව නේද? හදිසියේ මාවේ හදිසියේ නෙවෙයි අක්කේ, මේ පොඩි වැඩ වගේ එකට ආවා. ඒ ගමම මම ගංගාවත් බලන්න ගියා. ඒක නම් හොඳයි. මොකද කෙල්ලත් කැමති වෙන්නේ ඔය ඇහි නිතර නිතර යනවා එනවට නේද දම්මික? දැන් ඉතින් මේවා තව තවත් පරක්කර කර ඉන්න ඕනේ. ඉක්මනින් ඉවරයක් කළා දාමු. මල්ලි වැඩි පරක්කරන්න නැතුව ඔය ට්‍රාන්ස්ෆර් ඉක්මනින් හදාගන්න බලන්න. जीवन අපි එක යාට පැහැදිලි කරලා දෙමු. ඔය තරහමර තිබුණට පියල්ටුණත් ආයෙන තත්ත්ව ගැන දුක හිතේවි. මොනවා වුණත් ඕනෑම පිරිමියෙකුට තමන්ගේ ලේසුවෙන් දමත කරන්න බැහැ වෙනකම් සමහර අය කල්පනා නොකර ගොඩාක් වැරදි වලට පැටලෙනවා. ඒත් වයසට යනකොට ඉතුරු වෙන්නේ තමගේ කසාද ගෑණි දරුවෝ ටිකයි විතරයි. ඒක තේරුම් ගන්නකොට ගොඩාක් පිරිමි පරක්කු වැඩි මේනක. මම හිතනවා වසන්තව ගිහිල්ලා මුණ ගිහිල්ලා මේ හැම දෙයක්ම කියන්න. එතකොට යමට අනුකම්ප කරයි. එතකොට යන්න මං ගැන දුකීසේ.
මගේ මේ බඩේ ඉන්න දරුවගේ තාත්තා මට දෙන්න. මේ වෙලේ මම වට ඕනම් වන්දියක් ගෙවන්න. කෝදරේ ළමේ ලුක් වෙලා යවුන්. කොහොමගේ තාත්තා කිය. මට උත්තර නොදීන්න බැරි වෙයි. මේ දරුවගේ තාත්තා වාපෝ දෙන්නව සත්‍ය. හොර බලවත්තේ. මුත් එක ලොප්පින. මං වයින් යන ඕනම දෙයක් දෙන්න. මේ දරුවගේ තාත්තා වාපෝ දෙන්න. ගැහණියක් නම් තවත් ගැහණියක් වෙනුවෙන් ඒ වගේ කැප කිරීම් කරනවා. මම වාට පොරොන්දු වෙනවා. පියල්ව මං අදම වගාවට එවනවා. හැබැයි මේනකා මට කිසිම වන්දියක් එපා. මට පුළුවන් මගේ ජීවිතය ගොඩනගා ගන්න. කවදාවත් හිතන්න එපා මං පියල්ව බලෙන් අල්ලගත්තා කියලා. පියලුයි මාව පොළඹව ගත්තේ. පියල් මට පොරොන්දු වුණා. මාව හැර වෙන කාවත් කසාද බඳින්නේ නැහැ කියලා. මටත් තොරෙන් වවක සද බැදලා. මට සිද්ධ වුණා මේනක. පියල් ගැණියන් බිරිඳ විදියට ජීවත් වෙන්න. ඒකට කමක් නෑ. ඔයා යන්න මේනක. මං පියල්ව අද මෝ අගවට එවනවා. පොරොන්දුන තීෂ්ඨ කරනවා මේනක. එක ගැන මුකුත් කරුන්නේ නැද්ද? මම ජීඑම්ට කතා කරලා ඉදීන්නේ. සමහරවිට මේ මාසේ අග වෙනකොට වැඩේ හරියයි. ඒක නෙවෙයි. අම්මලා මොකද කියන්නේ? ඔයා බැඳලා ගියාම ඒගොල්ලොන්ට තමයි පාළුනේ. අම්මලාට ඒ ගැන නම් දුකයි. ඒ වුණාට අම්මලා කැමති මං නිශ්ශංක අයියත් එක්ක ගිහිල්ලා සතුටින් ඉන්නවා දකින්ද. හැමදාම අයියා කියන්නේද කල්පනාව? ඇයි? බැන්දට පස්සේ හිතේ තියෙන ලෙන්ගතුකම නැති වෙනවද? නෑ. කවදාවත් එහෙම වෙන්නේ නෑ. එහෙම වෙනවා නම් මං කවදාවත් ඔයාව කසාද බඳින්න කැමති වෙන්නේ නැහැ. හැබැයි නිශ්ශංක කියලා කතා කරනවා නම් මම ආසයි. පොඩ්ඩක් ඉන්න. ඒ දවස ළඟදී වෙනවනේ. එතකොට මං කතා කරන්න. ඒක නෙවෙයි. යමුණක් ළමනද කියන්නේ? ඒගොල්ලෝ නම් හරිම සන්තෝෂෙන් ඉන්නේ. ධම්මික අයියා නිකන් ඒගොල්ලොන්ගේ මගුලක් වගේ හැමදේම දුවලා පැනලා කරනවා. මෙයා තමයි ඒ වලින් මගහැරලා ඉන්නේ. ඉතින් මොනවා කරන්නද ගංගා? අයියා කැමති නෑ මං නිවාඩු දාලා ඔෆිස් එකකින් එනවට. එවිල මේ වැඩ කටයුතු කරනවාට. එයා කියන්නේ නිවාඩු ගන්න එපායිලු. නිවාඩු ටික ඉතුරු කරන්නලු. බැන්දට පස්සේ
ඔයෙක් නිදහසේ ඉන්න. ඇත්තටම ධම්මික අයියා කියන්නේ අයියා කෙනෙක් නෙමෙයි. තාත්තා කෙනෙක් වගේ. ඔව්. ඒ වගේම තමයි යමුණක්ක. යමුණක්ක කියන්නේ මගේ දෙවෙනි අම්මා වගේ. එතකොට මං ඔයාද? ඔයා ගංග කියන්නේ මගේ අනාගත බිරිඳ. මොකද මේ අවේලා වෙන්නේ? පියා මට ඔයාට සුභ ආරංචියක් කියන්න තියෙනවා. ඔයා ඉතින් හැමදාම සුභ ආරංචිනේ කියන්නේ. දැන් මොකද අද කියන්න යන සුභ ආරංචි? මට ඔයාගෙන් බබෙක්. මගේ කෙල්ලව අතරමං කරලා පියල්ට යහතින් ඉන්න මං ඉඩ තියන්නේ නැහැ. මං ජාති ජාතිත් පලිගන්නෝ මගේ කෙල්ලට අවනම්බුවට. මහත්තයා මගේ කෙල්ල මේ ලෝකෙ තනි වෙයිද? නැහැ මැණිකේ නැහැ. දෙයියෝ බුදුන් ඉන්න මේ රටේ අපේ දුව කවදාවත් තනි වෙන්නේ නැහැ මැණිකේ. කවදා හරි සාධාරණී ඉෂ්ට වෙයි. ඒ සාධාරණී ඉෂ්ට වෙනකම් අපි ජීවත් වෙයිද මහත්තයා? ඔව් මණිකි. ඔව්. අපි ඒ තරම් අවාසනාවන්ත නෑ. බොහොම ඉක්මනටම සත්‍ය ජය ගන්නවා. ඒක මට විශ්වාසයි හොඳටම. වසන්ති ඇයට අමාරුද? හැම ගෑණියෙකුටම දැනෙන අමාරු තමයි මේ. ඒ වුණාට මගේ හිතට මොකක්ද දැනෙනවා. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ පියා. මම මේ බරේ නිදහස් වෙනකන් ජීවත් වෙයිද පියා? ඔයාට කිසි දෙයක් වෙන්නේ නැහැ වසන්ති. ඕනම දෙයකට මම ඉන්නවා. මට තියෙන ලොකුම බයත් ඒකයි පියල්. ඇයි වසන්ති ඔයා එහෙම කියන්නේ? එහෙම කියන්න හේතුවක් තියෙනවා පියල්. මට මොනවා හරි වුණොත් ඔයා මගේ දරුවා බාර ගන්නවා නේද? ඔය මොනවද වසන්ති මේ කියන්නේ? දරුවා හම්බ වුණාට පස්සේ අපි දෙන්න කසාද බඳිමු. හරි. අපි බැන්දට පස්සේ මේනකාට මොකද වෙන්නේ? මේනකා තනි වෙනවා නේද? ඒකට මට කරන්න දෙයක් නෑ වසන්ති. මේනකාව කසාද බැන්ද කැමැත්තකින් නෙමෙයි කියලා ඔයා හොඳටම දන්නවනේ. මං ආදරය කරුවේ ඔයාට. යම් අයක බලපෑම් වලට මම යට වුණා. ඒකයි මං කරපු ලොකුම මෝඩකම. අකමැත්තෙන් කසාද බැන්ද
මේනකා කියන්නේ ඔයාගේ නීත්‍යානුකූල බිරිඳ. මම ඔයාගේ අනියම් බිරිඳ විතරයි පියල්. මට නීතියෙන්වත් අනුකම්පාවක් නැහැ පියල්. ඔය විකාර කල්පනා කරන්න හොඳ තත්ත්වක නෙමෙයි දැන් ඔයා ඉන්නේ. ඔයා හරි සන්තෝෂෙන් ඉන්න ඕන. එතකොට තමයි ලැබෙන්න ඉන්න දරුව නිරෝගීමත් වෙන්නේ. එතකොට මේනක එයාගේ දරුව ඒගොල්ලෝ නිරෝගීමත් වෙන්නේ කොහොමද? මං දන්නේ කොහොමද ඒ දරුව මගේද කාගේද කියලා? එහෙම කතා කියන්න එපා පියල්. හලෝ. දුවද? දුවේ, අපි නිතරම ඔයා ගැන හිතනවා දුවේ. දැන් මොකද පියල් ළමයා කියන්නේ දුවේ? ඒ ගැන කතා කරන්න තමයි අප්පච්චි මං කෝල් කරේ. කොහ අම්මා? අම්මා ඉන්නවා. ඉන්න මං අම්මට කතා කරන්නම්. මැණිකේ, මැණිකේ, මෙන්න දුව කතා කරනවා. ඉතින් දුවේ, පියල් ළමයා ආවෙම නැද්ද ගෙදර? නෑ අප්පච්චි. මට තේරෙන්නේ නැහැ මම කරන්නද කියලා. දුව තනි පංගලමේ ඔය ගෙදරට වෙලා ඉන්න ඕනේ නෑ. ඔය ප්‍රශ්න निराකරණය වෙනකන් දුව එන්න ගෙදර. අපට දුව වැඩි නෑ දුවේ. දුව එන්න. දුව, අප්පච්චි කියනවා මං අහගෙන හිටියේ. මට කියන්න තියෙන්නේ එච්චරයි. මේ සන්තෝෂෙන් ඉන්න ඕන වෙලාවේ දුව ඔය ප්‍රශ්න කල්පනා කරන්න එපා. අපි හෙටම එන්නම්කො. දුව එක්කන් යන්න. ඕනේ නැමෙ. අම්මල කරදර වෙන්න එපා. මට කැබ් එකක් හරි අරගෙන එන්න පුළුවන්. එපා එපා. දුව කොහමද තනියම එන්නේ? ඔය ඉන්න තත්ත්වෙ උඩ. මට තාම එහෙට අමාරුව නෑ අම්මේ. මට පුළුවන් තනියෙන් එන්න. අන්තික මං පියල්ට කතා කරලා අහන්න ඕනේ මොනවද කරන්න කියලා. ඔව් දුවේ, අපි පුළුවන් තරම් බලමු ප්‍රශ්නේ ගොඩින් බේරගන්න. අපිට දුව විශ්වාසයි. ඔය පියල් ළමයා කියන විදිහ වැරද්දක් දුව කරලා නැති විත්ති අපි හොඳට ඕම දන්නවා. දුව මෙහෙන්නකෝ. මං දුවගෙන් ඔක්කොම විස්තරේ දැනගෙන ගිහිල්ලා නැන්දව හම්බ වෙන්නම්කෝ. මුකුත් කලබලයක් ඇති කරන්න එපා. ඒ මිනිස්සු මොනා කරන්න? ඒ මිනිස්සුන්ට කරන්න දෙන්නේ අපේ ප්‍රශ්නවලට. ඒ ප්‍රශ්න ඔක්කොම ඇති කරේ පියල්. එයාම තමයි මේකට විසඳුම හොයන්න තෝනේ. කවුරු ප්‍රශ්න පටන් ගත්තත් දැන් ඒවයින් දුක් විඳින්නේ දුවනේ. දුව එන්නකෝ. අපි මොකද කරන්න කියලා කතා කරගමු. සාද බන්දල දුන්නේ කොච්චර සන්තෝෂෙන් ඉඳී කියලා. සරි, මේ කිසිම ප්‍රශ්නයක් මම ඕනකමින් අවුල් කරගත්තේ නැහැ. මේලකාව මම කසාද බැන්දේ ඇත්තටම දෙමව්පියන්ගෙන් බේරෙන්න බැරි. ඒක තමයි පියල් ඔබ කරපු ලොකුම වැරද්ද. ඔබ මේනකාට කළේ හරිම අසාධාරණයි. ඔබට තිබුණා අම්මලා තාත්තලා කැමැත්ත අරගෙන ඔබේ තීරණයට ඒගොල්ලොන්ගේ එකඟ කරගන්න.
මචං ඒ තීරණයට විකල්ප කරගන්න බැරි නිසා තමයි මම මේක අපසාර දෙන්නේ. ඔබ මං හිතන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් පැටලලා ඉන්නේ. ඔබ මතක තියාගන්න ඕනේ මේලක වගේම වසන්ති දැන් ඉන්න තත්ත්වෙ. මේනකාට හම්බ වෙන්න ඉන්න ළමයා මගේම දරුවා කියලා ඔබ කොහොමද කියන්නේ? මම කොහොමද? කවුද දරුවා? ඒක පියල් සැකයක් විතරයි. පියල් නීතිය ගැන හොඳට දන්නවා. ඒක ඔප්පු කරන්න නැතුව පියල් කොහොමද කියන්නේ ඒ දරුවා ඔයාගේ නෙමෙයි කියන්නේ? මචං සෙනෙවි. මගේ මේ කන් දෙකට ඇහුණ මේනකා නිසංකර කියනවා. ඔබ කියන්නේ ඒක විශ්වාස කරන්න එපයි කියලා. අනිත් එක දරුවට නමක් දාන එකක් ගැන කිව්වා. මොකද කියන්නේ? ළමයට නමක් දාපු පළියට එයා ළමයක තාත්තා වෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකන් සිහිවටනයක් විතරයි. අනිත් එක පියල් ඔබ බුද්ධිමත් කෙනෙක්. ඌ වගේ පටු විදිහට හිතන්න. ඒ කියන්නේ සම්පූර්ණ වැරදිකාරයා මම එතකොට. පියල් මගේ හොඳම මිත්‍රයා වුණාට මට බෑ පියල් කරලා තියෙන වැරදි වලට පියල්ගේ පැත්ත ගන්න. අනිත් එක පියල් අයිති මේනකාට මිසක් වසන්තිට නෙමෙයි. මචං මම මේනකාව කසාද බැන්දේ නීතියෙන් පමණයි. හදවතින් හිටියේ වසන්ති ගාව. කියන්නේ සම්පූර්ණ වැරදිකාරයා මම එතකොට. පියල් මගේ හොඳම මිත්‍රයා වුණාට මට බෑ පියල් කරලා තියෙන වැරදි වලට පියල්ගේ පැත්ත ගන්න. අනිත් එක පියල් අයිති මේනකාට මිසක් වසන්තිට නෙමෙයි. මචං මම මේනකාව කසාද බැන්දේ නීතියෙන් පමණයි. හදවතින් හිටියේ වසන්ති ගාව. වැරදි කළ පියල් තර්ක කළ වැඩක් නෑ. අපි බලන්න ඕනේ මේකෙන් කොහොමද ගැලවෙන්නේ. සෙනෙවි මොකද්ද මට දෙන්න පුළුවන් විසඳුම? පියල් හදවතට නෙමේ බුද්ධියට ඉඩ දෙන්න තීරණය කරා. එහෙම වුණා නම් මේ ප්‍රශ්න මෙච්චර දුර කියන්නේ නෑ. පියල්ලා මෙයා ගෙදරින් ගිහිල්ලා හුඟක් දවස්ද? දැන් ටික දවසක් වෙනවා. ඇයි ඉතින් මෙච්චර දෙයක් වෙලත් අපිට නොකිව්වේ? මං හිතේ ආපහු එයි කියලා. අන්තිම මට උනුන්නේ මේ දේවල් කියලා අම්මලා කීත්‍රිත් දන්න. අපිව සන්තෝෂෙන් තියන්න කියලා දුව හිතින් දුක්කින්ද නේද? නෑ අම්මේ. මෙහෙමන් ලබා උපන් හැටි වෙන්නේ නැති. මං ඉතින් ගාක් ඉවසුවා. මං හිතුවේ මගේ ප්‍රශ්න මම්ම කොහොම හරි විසඳ ගන්නවා කියලා. මෙච්චර දෙයක් වෙලා නැන්දලා මට නිකමටවත් කෝල් එකක් දුන්නේ. මං අල්ල ගන්නම්කෝ ඒගොල්ලන්. අනේ අම්මේ ඔය ප්‍රශ්න ඇන්දලට කියන්න යන්න එපා. ඒගොල්ලන් මේ කිසි දෙයක් දන්නේ නැහැ. මං හිතන්නේ පියල්ුණත් ඔය මුකුත් කියලා නැතුව ඇති. ඒ මිනිස්සු මොනා කරන්නද? අම්මලා නිකම් බොරුට නන්දු වෙන්න එපා අම්මේ.
අපි නේද දුවේ දුවට මේ විපත්‍ය කෙරුවේ අනියා මේ මොනවාද කියවන්නේ හා මම එහෙම හිතන්නේත් නෑ මම එහෙම කියන්නේත් නෑ මන් දන්නවනේ අම්මලා මේ හැම දෙයක්ම කරේ මට යහපතක් කරන්න. ඉතින් ඒව වැරදුනා කියලා මං අම්මලට වෛර කරන්නේ නැහැ අම්මේ. මම විශ්වාස කරන්න පියලා අම්මා ඔයගෙන ඉන්නේ කියලා. දැන් මේ තේින්ද පිටි? කොටද කරදර වෙන්නේ මට කියවන්න මං ගිහින් බොනවනේ මට එච්චර අමාරුවක් නෑ අප්පච්චි මනද අප්පච්චි එච්චර කල්පනා කරන්නේ කල්පනා කරන්න දේවල්ද නැත්තේ දුවේ කෝ අම්මා අම්මගේ හිටිය කාන්සි වෙන්නේ කියලා ඇයි අප්පච්චිට මොනවද ඕනේ තම නෑ නෑ මට මොකක් තුන කරන්නේ නෑ මම හෙට පියල් ළමයව හම්බෙන්න කියලා. අප්පච්චිට තනියම ගමන යන්න බෑ අප්පච්චි. අනිත් එක පියල් ඉන්න තැනක් හරියට දන්නේ නැතුව අප්පච්චි කොහොමද ඔහෙ ගිහින් ඕව හොයාගන්නේ? මේ මහ පොළුවේ අපි නොදන්න තැන හොයාගෙන යන්න අපි බය වෙන්න ඕනේ නෑ දුවේ. අනිකෝයි මිනිස්සු ඊට වැඩිය අමාරු තැන හොයාගෙන යන්නේ. රට රාජ්‍යවල ජීවත් වෙන්නේ. අපච්චි මම හිතුවේ හෙට දිහාට ගෙදර යන්න කියලා. පිස්සුද දුවේ? ඔයාට පුළුවන් දුවේ ගෙදර ගිහින් තනියම ජීවත් වෙන්න. පිස්සු නැතුව මෙන්න මෙහේ ඉන්න. දුව අපට වැඩි නෑ දුවේ. ඒක මන් දන්නවා අපච්චි. ඒත් ඒකේ පාළුවට යන්න දෙන්න බෑ අපච්චි. කවදරි මේ හම්බෙන්නේ දරුපැටියයි මමයි හරිය ගෙදර ජීවත් වෙන්න ඕනේ. මට හිතෙනවා කවදා හරි කියලා මේ හැම දෙයක්ම තේරුම් අරගෙන එයි කියලා. හැම වෙලාවෙම ඉඳි අපි හින්දුනේ අපච්චි. අන්තික මං හිතුවේ තනියට කවරේ තියාගන්න කියලා. මං අන්නටත් කිව්වා කවුරු හරි හම්බුනොත් කියන්න කියලා. අපි නම් කොහෙත්ම කැමති නෑ දුව යනවට. අඩු ගානේ දරුවා ලැබිනකන්වත් මෙහි නවතින්න. පියල් ළමයා එකපාරටම ගෙදරින් යන්න මොකක්ද හේතුව දුව? ඒ හේතුව හදාගත්තේ යම තමයි යන්න. අර කොහෙවත් ඉන්න නිශාංකව පටලගෙන එයාට ඕන කරලා තිබ්බේ වසන්තිත් එක්ක ගිල පවුල් කන්න විතරයි. තමුරු පියල් ළමයව නිස්සංක කියන කෙනාව දන්නේවත් නැහැ නේද? අනුගේ වෙඩින් එක දවසේ අඳුනගත්තා. ඊට පස්සේ මං එපා කියද්දි නිතර නිතර අපි ගෙදරත් ගෙන්න ගත්තා. එයා ඉතින් මං එහෙම එපා එපා කියද්දිම කරේ අම්මේ. මොකක් හරි යගී තිතිනි යටි අරමුණක් ඉෂ්ට කරගන්නන්නේ. එතකොට ඔය නිස්සංක කියන එකේ නම ප්‍රශ්නේ දන්නවද? දන්නවා මේ. නිස්සංක ගෙදරත් මේ ප්‍රශ්නේ හරි වදයක්. එයා හරියට දුකින් ඉන්නේ. එයා නිසා මගේ පවුල කඩන කියලා. මං හිතන්නේ නිස්සංක පියල්ම හම්බෙලා කියලා තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ තුල තියෙන ඇත්ත தත්ත කියලා. ඉතින් ඔච්චර කියද්දිත් පියල් ළමයාව විශ්වාස කරන්නේ නැද්ද?
විශ්වාස කරන්නා තියා කිසි කෙනෙක්ගේ දෙකට හුඟන් දෙන්නවත් නැහෙනි. හේයි නියාගි මතේ. පව්. මට දුක මේ ප්‍රශ්නේ නිසා රහින්සක නිශංකගෙත් මගුල කැඩේ කියලා. නිශංක ළමයා බැඳලාද? තාම බැඳලා නැහැ. ඒ තමයි දැන් ලැබෙන වාස දුකද බඳින්න ඉන්න අයගේ නෑ නම. එතකොට පියල් මේ ගැන දන්නවද? පියල් මේ හැම දෙයක්ම දන්නවා. ඒ දැනගෙන බොරුට නිශාංකව මට ජෝඩු කර කර එයාට උනේ මගින් වින් වෙලා යන්නේ. දුවව කරදරය දාලා බොරුවට දුවගින් වෙන් වෙන්න අපි කවදක්වත් ඉඩ තියන්නේ නැහැ. මං හෙටම ගිහලා නැල්ලව හම්බෙන්නම්කො. එපා. නැන්දලට බෑ මේ ප්‍රශ්නේ සඳන්න. ඒකට කමක් නැහැ. ඒත් ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ පුතා හින්දා මගේ දුව දුක් විඳිනවා කියලා. අනික එයාත් හරි අම්ම කෙනෙක් නම් දැනගන්න ඕනේ පුතාට කරුණු පැහැදිලි කරලා දීලා විසිරෙන්නේ නැන කුරුළු කුඩු එක්කම් කරන්න. මිස් මේනකා විසඳව හම්බෙන්න පුළුවන්. මිස්ටර් කවුද? මම නිශංක. නිශංක අමරසිංහ. වාඩි වෙන්න. Thank you. දුව මේනකා මෙන්න මිස්ටර් අමරසිංහ ඇවිල්ලා. මම මේනකාව බලන්න ඒගොල්ලන් ගෙදරටත් ගියා. හේටින තියෙන්ද මං ළඟ ගෙදරකින් ඇහුවා ඒගොල්ලෝ කිව්වා කැබ් එක ගියා ඊට පස්සේ ආවෙ නැහැ කියලා. නිශාක කොහමද? අම්මේ මේ තමයි නිශාක මට කිව්වද? දැන් මේ වෙලා තියෙන ප්‍රශ්නේ දන්නවා ඇතිනේ. දුවගේ මහත්තයා නම් හැසිරෙන්නේ මුලේ තියෙන කෙනෙක් විදිහට නම් නෙමෙයි. ඒක තමයි. මමත් පියල් හම්බෙලා මේ ගැන යාට තේරුම් කරන්න උත්සාහ කරා. ඒත් එයා තේරුම් ගන්නේ නැහැ. මටත් මේ ප්‍රශ්නේ හරි වදයක්. මම නොකරපු වැරද්දක් හින්දා ඇති වෙච්ච හින්දා. අපිට ඒක තේරෙනවා. අපේ අතනුත් යම් යම් වැරදි සිද්ධ වුණා. දැන් ඔය පරණ දේවල් ආයෙ අවසන් වැඩක් නැහැ. මේ ප්‍රශ්නෙට මොකක් හරි විසඳුමක් හොයන්න තියෙනවා නම් අපි ඒක කරමු. ඒක නම් එහෙම තමයි. ගිය නුවණ ඇතුන් ලවවත් අද්දන්න බෑ කියනවනේ. මේ ඉතින් නිශංක කොහමද ගංගා? වරදක් නෑ. නිතරම ඔයාව මතක් කරනවා. එන්න ඕන ලුවා බලන්න. අනේ කන් එන්නකෝ. එන්න එන්න. අපි ළඟදිම එන්නයි හිතාගෙන ඉන්නේ. කවද්ද දැන් වෙඩින් එකේම ගන්න තීරණය කළේ තින්නේ? ඒක කියන්නත් එක්ක තමයි අපි දෙන්න එන්න හදන්නේ. මෙනක මම එහෙනම් ගිහලා එන්න. මං ගිහලා එන්න. ගංගකට නෙමෙයි නෑවිත් බැරි නිසා මේ ආවේ. ඇයි නංගි මොකක් හරි හදිසියක් වද්ද? හදිසියක් තමයි අක්කේ. මේක අපි ඔක්කොමලගේ ජීවිත වලට බලපාන ප්‍රශ්නයක්. මේන කදුව ගෙදරා. ඇත්තටම අක්කල දැනගෙන හිටියේ නැද්ද පියා පුතාට වෙන සම්බන්ධයක් තියෙනවයි කියලා?
මේනකදුව ගෙදර ආවා. පියල් ළමයට එහෙම දේවල් තිබුණේ නැහැ. ඇයි නංගී එහෙම ආන්නේ? එහෙම හාන්නේ අක්කේ අහන්න නැතුව බැරි හින්දා. පියල් ළමයා එයාගේ ඔෆිස් එකේ ඇසිස්ටන්ට් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා. කවුද වසන්තිද කවුද කියලා ගෑණික්. දැන් ගෙදර එන්නෙත් නැහැ. ඒ වසන්ති කියන ගෑණිගේ ගෙදරටම වෙලා ඉන්නවලු. කවුද නංගී ඔය පට්ටපල් බොරු කියන්නේ? නෑ නෑ බොරු කතා නෙමෙයි. මේනකදුවයි අපිත් එක්ක ඒවා කීවේ. මල්ලියේ අපි මේ කතාව ඉස්සෙල්ල ඇත්තක්ද නැත්තක්ද කියලා හොයලා බලමු. හැබැයි අපේ එක මේ වගේ නොහොමිනා වැඩක් කළොත් මගෙන් නම් කිසි සමාවක් නෑ නංගී. අයියේ මේනකාට පිස්සුද මේ වගේ කතා කියන්න නිකන්? අනික ගෑණියේ තමන්ගේ මිනිහා ගැන පිට ගෑනුත් එක්ක වෙන සම්බන්ධකම් තියනවා කියලා බොරුවට කතා හදයිද? බොරු කතාද ඇත්ත කතාද කියලා හොයලා බලන්නේ නැතුව අපිට තීරණයකට එන්න බැහැනේ නංගියේ. බොරු කතා හරි ඇත්ත කතා හරි අක්කේ අපේ දරුවව අතරමං කරන්න හදන්න එපා. හැබැයි එහෙම වුණොත් අපි නෑකම් බල බල ඉන්නේ නෑ. අපේ දරුවා වෙනුවෙන් යුක්තිේෂ්ඨ කරගන්න අපි ඕන කෙනෙක් එක්ක හැප්පෙනවා. අපිට අපේ දරුව ලොකුයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. අනේ නංගී කලබල වෙලා මිනිස්සු හිනසන්න ඕනේ නෑ. මිනිස්සු දැනටමත් අපිට හිනා වෙනවා ඇති. අපේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙක් මේ වගේ ජරා වැඩක් කරනවා තියනවාද ගෑනු දාලා ගිහින්. අන්න ඒක පියල් පුතාට කිව්වොත් හොඳයි හොඳට මතක තියාගන්න කියලා. අපි අම්මහත්තයා යන්න අර දරුවා බලාගෙන ඇති. ඔය කොරලා තියෙන්නේ ඔයගේ ලොකු පුතණ්ඩියා අපේ සහෝදරකන් නැති වෙන තැනට වැඩ. ජොඩු වෙවිත් තින්නේ මේනකා මේ ගංගා. අනේ කොහොමද මං ඉතින් දැකපු ගමන් හිතුවා සන්තෝෂයි හම්බෙච්ච එකට. Thank you. යන්නේ ශක් ගෙට යන්න යා වාඩි වෙන්න වාඩි වෙන්න ශක්. Thank you. කොහේ යන ගමන්ද මේ මාව බලන්න ආවේ? ඉන්න මම මොනාරි බොන්න අරන් යනවා. එපැයි මම එක කාදර වෙන්න බෑ. අපි වාව බලන්නම තමයි යාවේ. මේ නගකට මේ වෙඩින් කාඩ් එක දෙන්නත් එක්කලා ආවේ. අනේ thank you. හැබැයි දැන් ඉන්න තත්ත් එක්ක එන්න පුළුවන් වේද නම් දන්නේ නැහැ. මෙයාගේ නිදහස උනාට පස්සේ දෙන්නා බලන්න මම එන්න. හොඳ. පෙළුත් එක්ක අපි යනකෝ පියල්ලත් බලන්න දවසක. මං හිතන්නේ පියලා පොම බලන්නේ කියලා. එහෙම කියන්න එපා අක්කේ. පියලා කවදාද තේරුම් ගනි? තේරුම් ගනි. ඒත් වසන්තිත් වැරදි නෑ. ඒත් මං වගේම ගෑණියෙක්.
පියල් එයා දාලාවත් ගෑණි කැටිට යත්තනි වෙනානේ. ගෑනු දැනගන්න ඕනේ තමාගේ ගෑනුකම තියාගෙන ජීවත් වෙන්න. එහෙම නොවුනොත් තමයි ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. කොමුණත් අපි දෙන්නම ගියාත් නේ ගාක් ලොකු පවක් කරලා ඇති. මෙච්චර මෙයක් විඳවන්නේ. එයත් විඳවනවා මාත් විඳවනවා. එයා විඳවන්නේ ඕනකමින්. අක්කා විඳවන්නේ කිසි වැරද්දක් කරන්න නැතුව. ඒකට දෛවය කියන්නේ. මේනක අපි ගිහින් යන්න යන. හා. Thank you මම බලන්න ආවට. අපි ආයෙ දවසක ඉන්න. ඉලෙනකේ නැන්නේ.